Dialogue Innovation Challenge. මේසින සුරාදා රාත්‍රී 10:30ට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය අපි හැමදාම වගේම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය කියන්නේ දඟපන් දෙවන්නන්ට උචිත ක්‍රීඩාංගණයක්. ඉතින් අපේ ස්ට්‍රැටජි එක අපි තව ටිකක් වෙනස් කරලා අපි දඟපන් දෙවන්නන් හතරක් පමණ ක්‍රීඩා කරලා එක වේගපන් දෙවන්නන්ගෙන් ගිහිල්ලා කරපු දේ සක්සස් වුණා කියලා මම නායකයෙක් විදිහට හිතනවා. ලකීලි මං හිතන්නේ ටොස් තුනක් දිනුවා අපිට ඒකේ ඇඩ්වාන්ටේජ් එකක් ආවා කියලා මම නායකයෙක් විදිහට හිතනවා. ඒ ඔක්කොම හොඳට උණු නිසා තරගාවලියේ ජයග්‍රහණය කරා කියලා හිතනවා. පොසිටිව් පැත්ත වසර 27කට පස්සේ ඉන්දියාවට හැරෙව තරගාවලියේ ජයග්‍රහණයක් ක්ලබ් එක තමයි ලොකු පොසිටිව් දේ. ඊට අමතරව මං හිතනවා දඟපන් දෙවන්නන් අපිට වනිදු අසරංග මත තමයි ගොඩක් යන්නේ. ඉතින් මට ඊට තවත් දඟපන් දෙවන්නෙක් වැන්ඩසේ හොඳින් ක්‍රීඩා කරා, ඊට පස්සේ දුනිත් හොඳින් ක්‍රීඩා කරා. ඉතින් ඒව ලොකු ප්ලස් පොයින්ට් නායකයෙක් විදිහට මට තව ටොප් ඕඩර් එක සීරීස් එක පුරාවට හොඳට බැට් කරා. මේ වගේ අමාරු පිචර්ස් වල ඒ වගේ හොඳට බැට් කරපු එක ලොකු ප්ලස් පොයින්ට් එකක් මට. දුනිත් මොකද හිතන්නේ ලබාගත් කඩුලු පහ ගිය සීරීස් එකෙත් ඉන්දියාවට මේ වගේම දස්කමක් පෙන්නුවා? ඇත්තටම ගොඩක් සතුටුයි. විකට් එකේනොත් සපෝට් එකක් තිබ්බා. ඒ වගේම හැම වෙලාවෙම අපේ කණ්ඩායම කතා කරපු දෙයක් තමයි මේ බෝලින් පාර්ට්නර්ෂිප්. මුලින්ම අලුත් බෝලෙන් ගත්තම අසිත ෆර්නෑන්ඩෝ හොඳ ස්පෙල් එකක් දාලා දුන්නා. ඊට පස්සේ මහේෂ් සීක්ෂණ, ඒ වගේම ජෙෆ්රි වෙන්ඩසේ, ඒ දෙන්නයි ලොකු සපෝට් එකක් හම්බුණා. ඒකෙන් හින්දා විකට් එකේනොත් තිබුණ සපෝට් එකෙන් විකට් පහක් ගන්න පුළුවන් වුණා. ඇත්තටම සතුටුයි. බැටින් උපක්‍රම පැත්තෙන් මේ වගේ පිච්චස් වල ගහනකොට කොයි වගේ දේවල්ද එම්ෆසයිස් කරන්නේ? බැටින් පැත්ත වන් ඩේ ක්‍රීඩා කරන්නේ අලුත් බෝල් දෙකකින් නිසා අලුත් බෝලේ පරණ වෙනකන් මං හිතනවා බැට් කරන්න ටිකක් පහසුයි කියලා. පිච් එකේ දඟකැවීම අඩුයි. ඉතින් අපි ප්ලෑන් කරේ කොහොම හරි ටොප් ඕඩේකින් අපිට ලොකු ලකුණු සංඛ්‍යාවක් එක්කෙනෙක් ලබා ගන්න. ඒක වටේ අනිත් කට්ටිය පොඩි පොඩි ඉනිංස් ක්‍රීඩා කරලා ඔය ලකුණු ගාන දාගන්න තමයි අපි ප්ලෑන් කරේ. ඉතින් අද දවසේ ඒක ඊටාම සාර්ථක වුණා. මං හිතනවා විශ්ක ෆර්නෑන්ඩෝ 96ක් ලබා ගත්තා. ඉතින් මේ වගේ තනතිරෝක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි චැලෙන්ජ් එකක් කොචින් ස්ටාෆ් එකත් කැප්ටන් විදිහට මමත් දුන්නා. මා ඇතුළු බැට්ස්මන්ල ඔක්කොටම අපි හැමෝම දැක්කා තරගාවලියේ පුරාවටම මිඩ්ල් ඕඩේකට සක්සස් වෙන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ අතරින් පතර තමයි සක්සස් වුනේ. ඒ දන් කැවීම වැඩි. ඉතින් අර ටොප් ඕඩේකින් අප බලාපොරොත්තු වෙ දුන්න නිසා තමයි අපිට 230ට වැඩි ලකුණු තරඟ තුනේම ලබා ගන්න පුළුවන් වුණා. චුට්ටක් කතා කරමු මේ ජයග්‍රහණය ලබා ගන්න ටීම් එකක් විදිහට මොනවද කළේ? මම හිතන්නේ සනත් ජයසූරිය කියන සුපිරි ක්‍රිකට් තරුව මේ කණ්ඩායමේ තියෙනවා. මොනවද කරේ ටීම් එකක් විදිහට මේ තැනට එන්න? ටීම් එකක් විදිහට මම හිතන්නේ අපි එන්වයරන්මන්ට් එක හැදුවා. මමත් කෝච්චුත් කතා කරලා ලොකු ෆ්‍රීඩම් එකක් තියෙනවා ක්‍රීඩකයන්ට. එයාලගේ දක්ෂතා පෙන්වන්න අපි කිසිම ප්‍රෙෂර් එකක් දාන්නේ නැහැ ක්‍රීඩකයන්ට. මම අපි ඐඩෙන්ටිෆයි කරනවා ක්‍රීඩකයාගේ පොසිටිව්ස් මොනවද, නෙගටිව්ස් මොනවද කියලා. ඉතින් අපි කොයි වෙලාවෙත් ක්‍රීඩකයාව දිරිමත් කරන්නේ ඒගොල්ලොන්ගේ පොසිටිව් දේ, ඒගොල්ලොන්ගේ ස්ට්‍රෙන්ත් එක බැක් කරනවා අපි ඕන වෙලාවක කරන්න කියලා. ඒක ෆේල් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ස්ට්‍රෙන්ත් ඒ බැක් කරොත් විතරයි අපිට මේ වගේ හොඳ කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් T20 තරගාවලියේ නායකෙක් විදිහට තරඟ පරාජය වුණා. හැබැයි ගොඩක් පොසිටිව්ස් තිබුණා. අපේ ටොප් ඕඩර් එක සීරීස් එක පුරාවටම හොඳට බැට් කරා. අන්තිම තරඟේ අපි ජයග්‍රහණය වොන්න මෙන්න ඇවිල්ලා පරාජයට පත් වුණා. ඉතින් ඒ තරගාවලිය ඇත්තටම සාර්ථකව අපි නිමා කරේ නැහැ. ඉතින් වන් ඩේ එකට එද්දී අපි ගොඩක් ප්ලෑන් කරේ එනර්ජි එක ඇත්තටම ෆීල්ඩ් එකට ගේන්න. මොකද අපි දන්නවා අපිට අපේ ස්ට්‍රෙන්ත් එක බැක් කරලා ගැහුවොත් නායකෙක් විදිහට මම හිතනවා අපේ මගේ ඉන්න කණ්ඩායමත් එක්ක මට ඕන ටීම් එකක් කම්පීට් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ හැමදේම හරියට වෙච්ච නිසා මේ තරගාවලිය ජයග්‍රහණය කරා කියලා මම හිතනවා. සනත් ජයසූරිය ගැන මම හිතනවා වැඩි කියන දෙයක් නැහැ. මොකද අපි හැමෝම දන්නවා මොනවාද රට වෙනුවෙන් කරලා තින්නේ කියලා. එතුමා ඉතින් කෝච් කෙනෙක් විදියට අපිට ඕන නිදහස ලබා දීලා තියෙනවා. එයාගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරනවා අපිත් එක්ක නිතරම. මම හිතනවා මට නම් ජේෂේම්ම හොඳයි, මට දුනිත්ත්. මොකද එයා ලෙෆ්ට් හෑන්ඩ් කෙනෙක්. ඉතින් එයාගේ කාලේ අපිට එයාගේ ලෙෆ්ට් හෑන්ඩ් කෙනෙක් විදියට අපිට බැට්ස්මන්ලට තව දේවල් කියලා දෙනවා. ඉතින් ඒක අපිට ලොකු දෙයක්. ඊට අමතරව මම හිතනවා එයාට ඇත්තටම ඕන තරඟ ජයග්‍රහණය කරන ක්‍රීඩකයන්ටත් ඒ උවමනාව ඇති කරලා ක්‍රීඩකයෝ කෝච් වගේම අපිට තරඟ ජයග්‍රහණය කරන්නම තමයි දැන් අවශ්‍ය. ඉතින් එයා එන්වයරන්මන්ට් එක හැදුවා. මම හිතන්නේ මමත් අලුත් නායකයෙක් විදියට මේ තරඟාවලියට මම හිතන්නේ කෝචුත් මමත් එන්වයරන්මන්ට් එක හැදුවා ප්ලේයර්ස්ලට ඒගොල්ලන්ට අවශ්‍ය විදියට පර්ෆෝම් කරන්න. මම හිතනවා මේක ආරම්භයේ විතරයි. හැබැයි අපිට තව දුර ගමනක් යන්න තියෙනවා. ඉතින් නායකයා විදියට මට ඕන මේ සියලු දෙනාම එක්ක දුර ගමනක් යන්න. විදේශීය පුහුණුකරුවෝ අපිත් එක්කලා හිටියා. සම්පූර්ණයෙන්ම වගේ දේශීය පුහුණුකරුවෝ ඉන්නවා. මේ දෙක අතරේ යම්කිසි වෙනසක් ඔබට දැනෙනවද? විශේෂ දෙයක් දකින්නේ නැහැ. පුහුණුකරු මම හිතන්නේ කවුරුනවත් එයාගේ ස්ට්‍රැටජිස් සහ මෑන් මැනේජ්මන්ට් ලේයර්ට ඩිරෙක්ට් බලපානවා මේ ලෙවල් එකේ. ඉතින් නායකයෙක් විදියටත් දැන් ජේෂ්ඨ ක්‍රීඩකයෙක් විදියටත් මම බලාපොරොත්තු වෙන්නේ මෑන් මැනේජ්මන්ට් තමයි හොඳට තියෙන්න ඕන. ඉතින් තිවෙන්න ක්‍රිකට් ගහලා තියෙනවා දැන්. එතකොට අපිට ඕන අර පොඩි පොඩි ටච් අප්ස් කියන ඒවා හදාගෙන යන්නේ. ඉතින් ලොකු වෙනස්කම් ජාතික තලයට ඇවිල්ලා අපිට කරන්න බෑ. ඒක අපිට හොඳ ඩොමෙස්ටික් ලෙවල් එකකුත් අපිට හොඳ ඒ ටීම් ක්‍රිකට් ඉමර්ජින් ක්‍රිකට් තියෙන්න ඕන. ඉතින් එතකොට මම විශ්වාස කරන්නේ ඒක විදේශ වුණත් දේශීය වුණත් මෑන් මැනේජ්මන්ට් එකක් තියෙනවා නම් එයා හොඳ කෝච් කෙනෙක්. ඉතින් කවුරු ආවත් මම හිතනවා ඒක හොඳට තියෙනවා නම් අපිට ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා.